යාම බලමු ඔයාගේ ස්ක්‍රැප් බුක් එක ස්ක්‍රැප් එක දැන් අඳුරනවානේ නේද ස්ක්‍රැප් එක මේ තියෙන ග්‍රීන් කවර් බුක් එක හරි මේ බුක් එක ඇතුලේ තියෙනවා ඔන්න ෂේප්ස් ගොඩක් එක ජාතියකින් හතර ගන්න ෂේප්ස් ගොඩක් තියෙනවා හරිද එක ජාතියකින් හතරක් සර්කල්ස් හතරක් තියෙනවා සයිසස් හතරකින් ස්ක්වයර්ස් හතරක් තියෙනවා සයිසස් හතරකින් ස්ක්වයර්ස් හතරක් තියෙනවා ඒ වගේම ට්‍රයැන්ගල්ස් හතරක් තියෙනවා සයිසස් හතරකින් හරි සර්කල්ස් තියෙනවා හරි ස්ක්වයර්ස් තියෙනවා ඒ වගේම ට්‍රයැන්ගල්ස් තියෙනවා සයිසස් කීයක් තියෙනවද හතරක් තියෙනවා පුතා කරන්න ඕනේ ලොකුම සර්කල් එකේ ඉඳන් පොඩිම සර්කල් එකට පිළිවෙලට ඇප්ලයි කරන්න ඕනේ හරිද පිළිවෙලට ඇප්ලයි කරන්න ඕනේ හරි ඒ වගේම ස්ක්වයර්ස් උත් ඒ වගේ ලොකුම එකේ ඉඳන් පොඩිම එකට පිළිවෙලට හරි ට්‍රයැන්ගල්ස් උත් ඒ වගේ ලොකුම එකේ ඉඳන් පොඩිම එකට පිළිවෙලට හරිද අපේ ෆැමිලි එක ඇන්නේ ෆැමිලි ෆොටෝ එක ඇන්නනේ පුතා තාත්තා ලොකුයි අම්මා ඊළඟට අක්කා අයියා ඒ වගේ පිළිවෙලට ඇන්නනේ අපි ඒ වගේ පිළිවෙලට ලොකු එකේ ඉඳන් පොඩි එකට පිළිවෙලට ඇප්ලයි කරන්න. මේ බලන්නකෝ මේ. මෙන්න මේ වගේ. හරි නේද? බුක් එකේ අනිත් පැත්තයි ගන්න. එතකොට කෙලින් අතට මේ පැත්තට අරව ගන්නවට වැඩිය හොඳයි මේ පැත්තට පුතා හරවලා අරව ගන්න. මේ පැත්තට අරව. හරි නේද පුතේ? එහෙනම් පැහැදිලිව මේ වැඩේ කරන්න. හරි? පුතා එතකොට කරන්නත් ඕනේ pages සමහර බබාලා pages අතහැරලා කරනවා. එහෙම කරන්න එපා. මේක අපි පිටු ඇර ඇර යන්නේ නැහැ පුතා දන්නවා. දැන් අපි අර shapes වලින් apply කරානේ. cat කෙනෙක්, dog කෙනෙක්, train එකක් වගේ මතකයි. ඒක අනිත් පිටු තමයි යන්නේ. හරිනේ? එතරම් තමයි teacher shapes දාලා තින්නේ. එතරම් තමයි apply කරන්නේ. අනිත් එක තමයි සමහර බබාලා කියන විදියට නෙමෙයි වැඩේ කරන්නේ. එයාට ඕන ඕන විදියට. එහෙම නෙමෙයි පුතේ. teacher ගේ video එකත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා video එක බලන්නේ පුතා හරියට වැඩේ කරගන්න. හරිනේ? ඊළඟට අපි බලමු ඊළඟ වැඩේ අපේ පුතාට ලැබිලා තියෙනවා තව orange පාට cover එක දාපු book එක. ඔයා දන්නවා දැන් orange පාටින් යන්නේ අපි ඔක්කොම English නේද? English letters ඒකේ තියෙන activities තමයි යන්නේ. අපි මතක් කරගමුකො චුට්ටක්. අපි ඔන්න a simple a පාට කරා sound එක a and apply කරා. මතකයිනේ? ඊට පස්සේ activities ගණනාවක් ගියා. simple n color කරා sound එක න කියලා ඉගෙන ගත්තා needle apply කරා. ඔයාලට මතකයි මේවා. අපි ගියා ඔන්නෙත් කතා කරපුවා. ඊට පස්සේ simple c color කරා k කියලා sound එක පුතා ඉගෙන ගත්තා. candle apply කරා. මතකයි. ඊට පස්සේ අපි ඔන්න simple p අපි කතා කරා sound එක p කියලා අපි අඳුරගත්තා. pillow case කොට්ට උරය pillow කොට්ටය කියලා අපි apply කරා pillow apply කරා හරි දැන් අද ඉති ඊළඟ step එක යන්න යන්නේ හරි පුතාට තියෙනවන blank pages දෙකක් දැන් පුතා හිත දන්නවා මේ teacher වැරදිලා නෙමේ අපිට වැඩක් කරන්නයි මේ ඒවලා තියෙන්නේ කියලා හරි අපි ඒ දෙක හොමම තියලා චුට්ටක් බලමු ඊළඟට තියෙන මේ පැත්ත dotted line තියෙන එක දැන් teacher කියලා තියෙනවා dotted line දැක්ක ගමන් මොකද්ද ගන්නෙ four finger එක කොහමද four finger කියන්නේ ඔන්න පහළට ආවා ආයෙත් උඩට ගියා ඔන්නම කෑල්ලක් හරිනේ නැවත වතාවක් ඔන්න පහළට ගියා උඩට ආවා ඔන්න කැරකෙවුවා පුතා මතක තියාගන්න ඕනේ සිම්පල් අකුරු ලියනකොට කොහොමදත් අපි පැන්සලේ උස්සන්නේ නැහැ පුතේ මතක තියාගන්න එක එතකොට අනිවාර්යයෙන්ම පැන්සලේ උස්සන්නේ නැතුව තමා පුතා ලියන්නේ ඒ විදිහ තමයි four finger එක හසුරවන්නේ හරිනේ ඒ වගේ මේ පොඩි ටිකෙත් යන්න පුළුවන් පුතාගේ චූටි four finger එක ලස්සනට යවන්න බර් එක ඔන්න simple p එකේ පුළුවන් නේ හරි ඊට පස්සේ පුතාගේ පෙන්සල් එක ගන්නවා පෙන්සල් එක අල්ලන විදිහ හැමදාම කියනවා මුලින්ම අල්ලන්නේ උඩින් අල්ලන්නේ මේ ring finger එක උඩින් තියාගෙන තමයි අල්ලන්නේ book එක කෙලින් තියාගන්න ඕනේ කියන පුතා දන්නවා අතත් කෙලින් තියාගන්න ඕනේ කියන පුතා දන්නවා පුතා බුක් එක හරවන්නේ නැහැ ලියන ලියන පාරට හරවන්නේ නැහැ ඉතිරියා කරාට හරි ඔය පෙන්සිල් එක පහලට ගෙනිච්චා උඩට ගෙනිච්චා ආයෙත් ඔන්න ලියුවා
තවපාරක් පහළට ගෙනිච්චා උඩට ගෙනිච්චා ඔන්න ලියුවා හරිනේ ඔන්න එහෙම තමයි ලියන්නේ හරි නේද පුතේ හරි ඊළඟට අපි බලමු මේ pages දෙකේ මොකද කරන්න කියලා නේද පුතා මේ pages දෙකේ per sound එකෙන් තියෙන pictures හතරක් පුතා තෝරගන්නවා මොනවා හරි කමක් නැහැ ඔයා කැමති හතරක් තෝරගන්නවා හරිද ඒ වගේම තව capital p එකයි simple p එකයි පුතා ඒකත් හොයාගෙන මෙතනින් කපලා apply කරනවා capital p එකයි simple p එකයි හරි දැන් මෙතන pictures හොයාගන්න බැරි නම් එහෙම මේ අම්මලා කරදර වෙන්න ඕනේ නැහැ මේ පින්තූර ටිකක් ඇඳලා දෙන්න බබාට පින්තූර ටිකක් ඇඳලා දෙන්න එයාට තෝරගෙන කපා ගන්න per sound එකෙන් දෙන ඒ වගේම capital p එකයි simple p එකයි ලියලා දෙන්න හරි මේ එතකොට බබාට මේ දෙන පින්තූර ටික බබා ලව්වම ලස්සට කලර් කරව ගන්න එකමක් නැහැ හරි පින්තූර හොයන්න හැමතැනම යන්න ඕනේ නැහැ ඔන්න පුතා per sound එකෙන් තියෙන pictures අපි apply කරා හරිද මොනවද per sound එකෙන් තියෙන්නේ pillow pillowcase pineapple pears pencil pot pond පොකුණ pond තව මොනවද peacock පීහෙන් නේද පීකොක් කියන්නේ මොනර පීහෙන් කියන්නේ සෙබඩ ඔන්න අපි දැන් ගණනාවක් පිට්ටනිය පින්තූර කතා කරා පුතාට දැන් ගොඩාක් හොයාගන්න පුළුවන් ගොඩාක් කෙලවෙන විතර කමක් නැහැ ඔයා අලවන්නේ only 4 pictures here මේ පිටුවේ අලවන්නේ only 4 pictures පින්තූර හතරක් විතරයි අලවන්නේ හරිද අලවලා ඔයා මේ පින්තූර හතර මේ පැත්තේ අඳින්න ඕන පුතේ තේරුණාද පුතා බලාගෙන පුතාට පුළුවන් විදියට අඳින්න ඕනේ පුළුවන් නේද පුළුවන් හරිම ලේසි පුතා ෂේප්ස් වලින් ඇඳලා උනාට කිසිම ගැටලුවක් නැහැ හරි ටිකක් චුට්ටක් කියලා දෙන්න අපි බලමු පොට්ට අඳිනවා කියලා කොහමද ඔන්න පොට්ට අඳිනවා ඔන්න ඕවල් ෂේප් එකක් ඇඳලා ඔන්න පොඩි කැලි දෙකක් දැම්මා ඕ සර්කල් එකක් දැම්මා පොට් ඊළඟට කිලෝ අඳිනවා කියමු ඕන්න රෙක්ටැන්ගල් එකක් ඇඳලා නේ මේක තව පුතාට ඕන නම් මලක් එහෙම ඔයගේ ලස්සනට මලක් එහෙම දාන්න. හරි ඕන නම් තව රෙදි මල් කීපයක් දාන්න ෆ්‍රීලේ පුත. ඕන්. පිලෝ. හරිම ලේසි නේ? එතකොට පින්සල් එක මෙහෙම ලයින්ස් දෙකක් ඇඳලා එක පැත්තකට ඕන හොම හාෆ් සර්කල් එකක් දැම්මා. මේ පැත්තේ ඕන කට කරා ට්‍රයිඇන්ගල් එකක් දැම්මා. ඕන පින්සල්. හරි ලේසි පුතේ. එතකොට පයිනැපල් ඇඳින්නේ. ඕවල් ෂේප් එකක් ඇඳලා ඔන්න මේ පැත්තට උඩ දැම්ම මේ පැත්තට ඒකස් දෙකක් දැම්ම හරි very easy නේද එතකොට පීකොක් අදිනවා කියමුකෝ පීකොක්ත් ඒ වගේ ඔන්නම කෑල්ලක් දැම්ම හරි කොහොම කෑල්ලක් දැම්ම ඊට පස්සේ මෙයාට දැන් මෙයාට පීකොක්ගේ ෆෙදර්ස් තියන ලස්සන්ට ඔන්න ෆෙදර්ස් අත දාන්න ඊළඟට ලෙග්ස් දෙක දැම්මා බීක් එක දැම්මා අයි එක දැම්මා උඩට තියෙන කැට් එක දැම්මා අනේ පීකොක් හරි ලේසියෙන් අඳින්න පුළුවන් පුතා ඒ වගේ පිච්චස් හතරක් අඳින්න හැබැයි පුතා අඳින්නේ මේ ටීචර්න්නේ ඕම නෙමෙයි පුතා ඇප්ලයි කරපු පිච්චස් හතර තමයි ඔයා ඩ්‍රෝ කරන්නේ තේරුණා නේද හරි පුතා ඇප්ලයි කරපු පිච්චස් හතර තමයි ඔයා ඩ්‍රෝ කරන්නේ මෙන්න ඔයාගේ ටීචර් මේ ඇප්ලයි කරලා තියෙනවා මොනවද ඇප්ලයි කරලා තියෙන්නේ පම්කින් තියරනේ පම්කින් වටක්ක පොට් පයිනැපල් පින්සි ඔන්න ටීචර් ඇප්ලයි කරලා තියෙනවා හරි එහෙනම් පුතාටත් පුළුවන් මේ ටීචර් ඩ්‍රෝ කරලා තමයි මේවා කලර් කරලා ඇප්ලයි කරලා තියෙනවා ඔන්න අම්මටත් පුළුවන් ලස්සන වැඩක් ටීචර් වගේ කරන්න හරිනේ හරි එහෙනම් අපිට ඔරෙන්ජ් පාට් බුක් එකේ ඇක්ටිවිටි එක දැන් ඔන්න කම්ප්ලීට් හරිනේ පුතේ හරි ඊළඟට ඔයාට ඇවිල්ලා තියෙනවා තව බ්ලූ පාට් පිච්චර් එක බ්ලූ පාට් කවර් කරපු පින්තූරේ හරි ඔන්න මොකද්ද මේ තියෙන්නේ ඈ කවුද මෙයා ඒ මොකද්ද පුතේ මේක ඒ දැන් ඔයා දන්නවා ට දන්නවා නේ ටයි ඇප්ලයි කරා ඒ වගේම ව දන්නවා වඳුර ඇප්ලයි කරා ඊට පස්සේ ම දන්නවා මල ඇප්ලයි කරා අද ඔයා විසිටි මගේ තියෙන ඊළඟ අකුර ඒ ඒ හරි ඒ පාඩ කරන්න ගන්න පුතේ අපි
මෙන්න මෙතනින් මෙතනින් තමයි පටන් ගන්න චාක් එක අරගෙන පුතා කැමති කලර් එකක් අරගෙන මෙතනින් තමයි ගන්නෙ හරි ඊට පස්සේ මේ ටික ඇවිල්ලා මේ ටික පාට කරලා මෙහෙම තමයි යන්නේ මෙහෙම ගිහින් මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ ටික පාට කරන්නේ එයි දැන්ම දෙන්න කිවි අපි දැන් ලොකු වුණාම ඒ ලියන්න ඉගෙන ගන්න ඒ පිළිවෙලට මෙතනින් ඔහොම 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 හරිනේ ඒක නිසා ඒ පිළිවෙලයි ගන්නවා තව පාරක් ටිච කියන්නම් මෙතනින් කලර් කරා මේ ටික කලර් කරා ආයි මේ ටික කලර් කරා උඩට ගිහින් කලර් කරා මේ ටික කලර් කරා මේ මැද තියෙන චූටි කැල්ල කලර් කරන්නේ නැහැ දැන් කලර් කරන නීති රීති ගැන පුතාට මතකයි හොඳටම චෝක් කැල්ලත් අර පින්සල් එක වගේම උඩින් මල්ලන්නේ නැහැ රින් ෆින්ගර් එකට තියාගෙන කලර් කරන්නේ ඒ වගේම තමයි වයිට් බජස් පේන්ට් පාට කරන්නේ නැහැ අවුට්ලයින් යන්නේ නැහැ මතකයිනේ හරි දැන් පුතාට එවලා තියෙනවා මොනවද එවලා තියෙන්නේ බලන්නකෝ කැරට් එකක් තියෙනවා කැරට් එකක් තියෙනවා හරිද බණ්ඩක කරලක් තියෙනවා හරි වම්බට ගෙඩියකුත් තියෙනවා වම්බට ගෙඩියකුත් තියෙනවා ඔන්න කැරට් තියෙනවා වම්බට තියෙනවා බණ්ඩක තියෙනවා එයි මේ ඒ කියලා මේවා තියෙන්නේ මේවා මොනවද එළවලු මතකයිද පුතේ වම්බට කැරට් බණ්ඩක මේ ඔක්කොම එළවලුනේ එහෙනම් පුතා මේවා වෙන වෙනම වම්බට කැරට් කියලා නෙමෙයි අලවන්නේ එළවලු අලවන්නේ ඒ එළවලු ඒ එළවලු හරිද අපි බලමු යටි ටීචර් කොහොමද එළවලු අලවලා තියෙන්නේ කියලා මේ තියන්නේ ඔන්න ටීචර් ඒ ලස්සන කලර් කරලා දෙනවා ඔන්න පේනවනේ හොඳට බලන්න පුතා ඒ කලර් කරලා තියෙනවා එළවලු අලවලා තියෙනවා හැබැයි පුතාට පේන්න ටීචර් මේ එළවලු වල වටේ ඇඳලා තියෙනවා පුතා ඒ වැඩේ කරන්න ඕනේ නැහැ තේරුණාද ඔයා මේ එළවලු වල වටේ බ්ලැක් පෙන් එකකින් ඩ්‍රෝ අඳින්න ඕනේ නැහැ අවුට්ලයින් එක අඳින්න ඕනේ නැහැ අලවලා විතරක් කෙවන්න ඒ කලර් කරලා එළවලු අලවලා විතරක් කෙවුවාම හොඳටම ඇති තේරුණාද බැටියෝ අවුට්ලයින් අඳින්න එපා හරිනේ එහෙනම් ඒ ඇස්සට කලර් කරනවා එළවලු අලවලා හරි නේද හරි මේ මුක්කිකේ වැඩේ හරි එහෙනම් පුතාට නැවත මතක් කරන්නම් ටීචර් අද දෙන වැඩ ටික ස්ක්‍රැප් එකේ අපි ෂේප්ස් තුනම ලොකු එකේ නම් පොඩි එකට ඇලෙව්වා ඒ වගේම ඔරෙන්ජ් පාට බුක් එකේ අපි පර් සවුන්ඩ් එකේ තියෙන පිච්චස් හතරක් ඇලෙව්වා සහ එඳා කැපිටල් පී සිම්පල් පී අපි ඇලෙව්වා ඔයාලට පුළුවන් නම් ලියන්න දැන් ඩොටඩ් ලයින් එක ලියලා ඉවර කරන්නලා තියෙන නිසා ඊට පස්සේ අපි ඩොටඩ් ලයින් එක කම්ප්ලීට් කරා ඊට පස්සේ සිංහල වල අපි ඒ අඳුරගත්තා ඒ වලට අදාළ පින්තූර එළවලු ඇලෙව්වා මතකයිනේ හරි එහෙනම් ඔය තමයි අද දවසට නියමිත පුතාගේ වැඩ ටික හරි එහෙනම් ඔය ටික ඉවර කරගෙන සිකුරාදා පොත් ටික ගෙනත් දෙන්න ඕනේ එතකල් බොහොම පරිස්සමට පුතා ගෙදරට වෙලා ඉන්න ඕන සිකුරාදා ටීචර් නැවත ඔයාලා බලන්න ඔයාලගේ ගෙදරට එනවා හරි නේද හරි එහෙනම් පුංචි සුරංගනාවියන්ටයි පුංචි යෝධයින්ටයි හැමෝටම තෙරුවන් සරණයි.